नमस्कार वेवा बुदुरुनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපගේ ආචාර්ය පාදෝත්තම වූ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපුවාසී ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සුන්දර වස් කාලයක් මස්සාන කාලයක් උදා වෙලා ඒ සුන්දර වස්සාන ඍතුවේ තවත් අති සුන්දර වූ ධර්ම දේශනා මාලාවක ආරම්භය අද මේ විදිහට මේ කුරුණෑගල උයන්දන මහමෙවුනා භාවනා අසපුවේදී සනිටුවන් වෙනවා. පින්වත්නි, ඔබ දන්නවා අපගේ ශාස්තෘන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය මේ ලෝකයට දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය දෙව්මනි ශ්ලෝකයාට දේශනා කළේ මේ භයානක සංසාර ගමනක භවචක්‍රයකට හසුවෙච්ච සත්ත්ව ප්‍රජාව ඒ සංසාර දුකින් අත් මිදවීම පිණිස බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණින් මේ සංසාර ගමනට හසු වෙච්ච දෙව් මිනිසුන් සතර අපාය ඉක්මවා ගත නොහැකි භයානක බිහිසුණු ගමනක යෙදී සිටිනා අයුරු. ඉතින් මේ නිසා උන්වහන්සේගේ ධර්ම දේශනාවේ එක ඉලක්කයක් තමයි මේ ලෝක සත්වයා සතර අපායෙන් අත්මුදුණ එක. සතර අපායෙන් අපට
අත්මිදෙන්න බුදු කෙනෙකුගේ ධර්මයක් හම්බුනොත් මිසක් වෙන කිසිම ආකාරයක පිළිසරණ නැහැ. ඉතින් අද අපි මේ වස්සාන ධර්ම දේශනා මාලාවේ පළමුවෙනි ධර්ම දේශනාව තමයි මේ අයුරින් මේ සිද්ධ කරන්නේ. එතකොට අද අපි කතාබස් කරනවා මේ සංසාර ගමනට හසු වෙච්ච ලෝක සත්වයා මේ භයානක සතර අපා දුකින් අත්මිද වීම පිණිස හේතු වෙන ධර්මය. එතකොට මේ වස්සාන කාලය කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ යුගයේ නොයෙක් සිය දහස් ගණන් රහතන් වහන්සේලා බිහි වුණේ බොහෝ කොට වස්සාන කාලේ. මුල් කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී වස් කාලෙත් භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වැඩලා තියෙනවා. එතකොට ඒ කාලේ ඔය අන්‍ය ආගමික ශාස්ත්‍රවරු ඊළඟට අන්‍ය තීර්ථකයෝ ඒ ශ්‍රාවකයෝ වස් කාලේ එහෙම චාරිකාවේ ගිහිල්ලා නැහැ. වස් කාලේ එක තැනක හිටියේ. ඉතින් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වස් කාලේ චාරිකාවේ සැරිසරා යද්දී මිනිස්සු දොස් කිව්වා. මේ ශාක්‍යපුත්ත ශ්‍රමණයෝ එහෙම නැත්තම් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෝ මේ වැස්ස කාලේ චාරිකාවේ යනවා කෙලවරක් නැතුව. මේ වැස්ස කාලේ පුංචි පුංචි සත්තු පොළවේ ඉන්නවා, ඔවුන් මැරෙනවා. තනකොළ පාගාගෙන යනවා, තනකොළ මැරෙනවා. ඒකේන්ද්‍රීය ජීවීන් පෙළෙනවා කියලා ඔහොම දොස් කිව්වා. ඉතින් ඊට පස්සේ බුදුරයන් වහන්සේ භික්ෂු සංඝයාට වස් වසන්ට අනුදැන වදාලා. ඒ කියන්නේ ඒ කාලේ නිරන්තරයෙන්ම වහලක් යට හිටියේ නෑ භික්ෂුන් වහන්සේලා. පායන කාලේ ගොඩාක් ඉඳලා තියෙන්නේ රුක්සෙවනේ. රුක්සෙවනේ හිටියේ. ඉතින් වස් කාලේට බුදුරයන් වහන්සේ වදාලා අනිවාර්යෙන් වහලක් යටට යන්න ඕන. මට මේ වස්සාන කාලේ ගැන කියද්දී ලස්සන පුංචි කතාන්දරයක් මතක් වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුවක් වස් කාලේ එළඹිලා දැන් කල්පනා කළා දැන් වස්සාන සමය එනවා, හිට අනිද්දා බුදුරජාණන් වහන්සේ අපට කුටියක වාසය කරන්නයි අනුදැන වදාළේ සෙවණක් යට. අනේ මං කුටියක් හදාගන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉදි දවස් ගත වෙලා ගියා. කුටියක් හදාගන්න බැරුව ගියා. ඊට පස්සේ උන්වහන්සේ සොහොනට ගියා. සොහොනේ දාලා තිබුණා මිනිස්සු පරිහරණය කරපු දිග පළඟක්. පළඟ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය අද කාලේ ගත්තට පස්සේ ලুকু සැටි තියෙන්නේ කවිචි වගේ. ඒ වගේ පළඟක් මිනිසු දාලා ගිහිල්ලා තිබුණා. මිනිස්සෙගේ මල කඳක් දාලා සොහොනේ ඒ පළඟක් දාලා ගිහිල්ලා තිබුණා. උන්වහන්සේ මොකද කළේ? ආ මට මේක හොඳයි එහෙනම් වස්වසන්ඩ කියලා පළඟ වටේ ලී කෝටු ලී දඬු හතරක් හිටවලා හතර පැත්තේ සිවුරු වලින් වට කළා. උඩටත් සිවුරක් ඇහුවා. ඒ වස් කාලයට මුන්නහන්සගේ කුටි උනේ ඒක. ඊට පස්සේ ඒකේ සැතපෙන්න බෑ කියනවා ඒ පළඟේ. උන්වහන්සේ ওই කුටි ඇතුලේ වස් කාලේ ගත කළා. ඒ කුටි ඇතුලේම ආර්ය සීලයක්, ආර්ය සමාධියක්, ආර්ය ප්‍රඥාවක් දියුණු කළා. දියුණු කරලා වස්සානේ ගත වෙන්න කලින් උන්වහන්සේ නිකලිස් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න කොච්චර ආශ්චර්යද කියලානේ. ඒ රහතන් වහන්සේ අරහත්වයට පත් වෙලා
උන්වහන්සේගේ මුව මඩලින් ලස්සන උදානයක් පිට වුණා. මම ඉන්නේ මේ සීතවනේ. මේ සීතවනේ ඉද්දි මේ වස් කාලයේ මගේ කුටිය බවට පත් උනේ අතහැරලා දාලා ගියපු පළඟක්. මං ඒ පළඟේ වාසය කරමින්ම ත්‍රිවිද්‍යාව සම්පූර්ණ කළා, උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කළා කියලා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ යුගයේ මුනිවරුන්ගේ ජීවිත හරි පුදුමයි. ඉතින් ඒ වස් කාලේ තමයි ගොඩාක් මාර්ගඵලලාභින් බිහි වුණේ. ඉතින් අද දවසේ පින්වත්නි, අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නේ අපේ ජීවිතයේ තියෙන අනතුර අපි ඉස්සල්ලාම හඳුනා ගන්න ඕන. ඕනම දෙයක අපි හිතමු අපිට මොකක් හරි ලොකු භයානක අනතුරක් වෙන්න තියෙනවා කියලා, විපත. එතකොට අපි අනතුරු දකින්න නැත්තම්, අනතුරු හඳුනන්න නැත්තම්, අපිට අනතුරෙන් බේරෙන්න තිබිච්ච අවස්ථාව, නිදහස් වෙන්න තිබිච්ච අවස්ථාව අහිමි වෙලා යනවා. අනතුරු කල්තියා හඳුනා ගත්තොත් එයාට අනතුරු දකිද්දී එක දෙයක් උපදිනවා. ඒ තමයි අනතුරේ වැටෙන්න ඇති බය උපදිනවා. අනතුරු කෙරෙහි බය උපදිනවා. ආන් ඒ බය විසින් තමයි එයා ඒ අනතුරින් නිදහස් වීම කරා ගෙනියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියා සැවැත් නූර් ජේතවනාරාමේ. ඒ ජේතවනාරාමේ උන්වහන්සේ වැඩ සිටිද්දී දවසක් භික්ෂු සංඝයා අමතලා ලස්සන ධර්ම දේශනාවක් වදාලා. හරි අද්භූත විස්මයජනක දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාලා. අද මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම දේවදූත. දේවදූත කියලා කියන්නේ දේවදූතයා ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ඇමතුව වෙලාවේ භික්ෂු සංඝයාත් ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා. එතකොට බුදුරයන් වහන්සේ වදාලා, මහණෙනි, ඔන්න සතර මං හන්දියක පාර දෙපැත්තේ හොඳට දොර ජනෙල් තියෙන ගෙවල් දෙකක් තියෙනවා. එතකොට හොඳ ඇස් පෙනෙන පුරුෂයෙක්, ඇස් පෙනෙන මිනිස්සේ ඔය පාර මැද්දේ සිටගෙන ඉන්නවා. දැන් අපි සිටගෙන ඉන්නවා කියමු. එතකොට ඔය ගෙවල් වලේ මිනිස්සු එහාට මෙහාට යනවා. අර පාරේ මැද්දේ ඉන්න කෙනාට පේනව නේද? පේනවා. ඊළඟට ගෙවල් ඇතුලේ මිනිස්සු සැරිසරනවා. අර දොර ජනෙල් ඇරලා තියෙන නිසා පේනවා. බුදුරයන් වහන්සේ වදන්නා, මහණෙනි, ඕන් ඔය විදිහටම තථාගතයන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ගේ හැකියාව ඉක්මවා ගියපු පාරිශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් කර්මානුරූපව සත්‍යෝ මේ එක ලෝකකින් චුත වෙලා තවත් ලෝකයක උපතක් කරා යන හැටි දකිනවා. ඊළඟට තවත් ලෝකවලින් සත්‍යෝ චුත වෙලා මේ ලෝකෙට එන හැටි දකිනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපට සාමාන්‍ය සිතින් සිතාගත නොහැකි විස්මයජනක පුදුම සහගත
අද්භූත එකක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ශේෂ්ත්‍ර තුනක් තිබුණා. එකක් තමයි උන්වහන්සේගේ ජීවිතයේ තිබුණා ජාති ශේෂ්ත්‍ර. ඔබ අහලා තියෙනවද පින්වත්නි? ජාති ශේෂ්ත්‍ර. ජාති ශේෂ්ත්‍ර කියන්නේ අපගේ මහා බෝසතාණන් වහන්සේ මෞකුසින් පිළිසිඳ ගනිද්දී, ඊළඟට සම්බුද්ධත්වයට පත්වෙද්දී, අනුත්තර ධර්මචක්‍රයේ ප්‍රවර්තනය කරද්දී, ආයු සංස්කාරයේ අතහරිද්දී දස දහසක් ලෝක ධාතු කම්පා වෙනවා. දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවාගේ උදාර ආලෝකයක් මේ අනන්ත සක්වල පුරා පැතිර යනවා. දස දහසක් ලෝක ධාතු පුරා ජාති ශේත්‍ර. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණා තව ශේත්‍රයක්. උන්වහන්සේ රජ කෙනෙක්නේ, රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේ. ඒ රජුරුව ගැන තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාධරණී තරයට වැඩම කළා මුලින්ම වදාළේ, සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවක. එහෙනම් උන්වහන්සේ කවුද? ධර්මරාජයන් වහන්සේ. ඒ ධර්මරාජයන් වහන්සේගේ, අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාවක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාවයි ඒ ආඥා චක්‍රය කෝටි ලක්ෂයක් සක්වල පුරා බලපවත්වනවා. ආඥා චක්‍රය සක්වල කෝටි ලක්ෂයක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ රතන සූත්‍රය, දජග්ග සූත්‍රය, ඊළඟට ආටානටි සූත්‍රය, මෝර පිරිත, කන්ද පිරිත, මේ වගේ අනුසස් තියෙනවා කෝටි ලක්ෂයක් සක්වල. දුර ඈත කෝටි ලක්ෂයක් සක්වල කෙනෙක් රතන සූත්‍රයේ කීවොත් ඒකේ අනුසස් තියෙනවා. ආඥා චක්‍රය, ආඥා ශේත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තිබුණා ඥාන ශේත්‍රය. ඒ ඥාන ශේත්‍රය තමයි උන්වහන්සේගේ අවබෝධ ඥානෙ විශේෂ ශේත්‍රය. ඒකේ ඉමක් කොන පොටක් කෙලවර පනවන්න බෑ. කෝටි ලක්ෂයක් සක්වලින් එහා දුර ඈත සක්වලක සත්‍යෝ චුත වෙන හැටි, උපදින හැටි දකින්න ඕන නම් බුදුරයන් වහන්සේ දකින්නවා. ඒ සත්වයන්ට ධර්ම දේශනා කරන්න ඕන නම් බුදුරයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒකට කියනවා ආඥා ශේත්‍රය, විශේෂ ශේත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විශිෂ්ට වූ උන්වහන්සේගේ දිව්‍ය නේත්‍රයෙන් දකිනවා මේ ලෝක සත්වයන් කර්මානුරූපව උපදිනවා, චුත වෙනවා, ඒ තැන්වල උපත් කරා යනවා. උන්වහන්සේ දකිනවා සමහර සත්වෝ කයින් යහපතේ හැසිරිලා කුසල් වඩලා, වචනයෙන් යහපතේ හැසිරිලා කුසල් වඩලා, මනසින් යහපතේ හැසිරිලා කුසල් වඩලා පින් කරලා දෙවියන් අතර උපදිනවා දකිනවා. ඊළඟට පින් කරපු, කුසල් කරපු, සුචරිතේ හැසිරෙච්ච තව පිරිසක් මනුස්ස ලෝකේ උපතක් කරා පැමිණෙනවා. උන්වහන්සේ දකිනවා. ඒක හරියට අර ගෙවල් දෙක මැද්දේ මිනිස්සෙක් ඉඳගෙන, ඇස් ඇති පුරුෂයෙක් ඉඳගෙන මිනිස්සු එහා මෙහා යනවා දකින්නවා වගේ. ඊළඟට පින්වත්නි තව කොටහක් ඉන්නවා සුචරිතී හැසිරෙන්නේ නැහැ. කයින් පව්කම් කරනවා, වචනයෙන් පව්කම් කරනවා, මනසින් පව්කම් කරනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා, මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවන්ගෙන් යුක්ත වෙලා කය බිඳලා මරණින් මත්තේ පෙරේත ලෝකේ පෙරේතයින් ඒ අතර උපදිනවා කොටහක් උන්වහන්සේ දකිනවා. තව කොටසක් ඒ විදිහට අකුසල් කරලා දුස්චරිතයේ යෙදිලා තිරිසන් ලෝකේ තිරිසන් සත්තු අතර උපදිනවා. ඒ වගේම තවත් පිරිසක්, දැන් පෙරේත ලෝකේ ගැන අපි චුට්ටක්
එහෙමෙන් අපට හෝඩුවාවන් එනවනේ. පෙරේතු වැහිච්චයි අපි දැකලා තියෙනවා, පෙරේතු කතා කරනවා අපි අහලා තියෙනවනේ. අපිට යාන්තම් ඒ ගැන දැනුමක් තේරුම තියෙනවා. තිරිසන් ලෝකෙත් අපට යම් තරම පේනවා. හැබැයි පින්වත්නි, තව කොටසක් කයෙන් අකුසල් කරලා, වචනයෙන් අකුසල් කරලා, පව්කම් කරලා, ආර්යයන් වහන්සේලාට අපවාද උපවාද කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, ඒ මිත්‍යා දෘෂ්ටියෙන් යුතු කර්මවල සමාදන් වෙලා, කයමිදී මරණින් මත්තේ අතිශයින්ම බිහිසුණු භයානක දුක් ඇති නිරයේ උපදිනවා. ආන් ඒ නිරය ගැන කතාව තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ පව්කම් කරපු කෙනෙක් නිරේ උපන්නාට පස්සේ යමපල්ලෝ ඇවිදින් ඒ කෙනාව අල්ලා ගන්නවා. දැන් සමහර විට වෙන්නේ නිරේ උපදින්න කලින් මෙහෙ පණ අදිද්දී හුස්ම යද්දී යමපල්ලෝ ළඟට එනවා ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාලෙට ඇවිල්ලා ආත් කකුල් වලින් අරගෙන වර යන්න කියලා ඇදගෙන යනවා. අදටත් ඒ වගේ සිද්ධ වෙනවා. නිරේ යන්න කලින් සමහරුන්ට ඒ නිරේ නිමිති පේනවා. ගිනි දැල් පේනවා. භයානක ලොවිගෙඩි වගේ ඇස් තියෙන භයානක පෙනුම තියෙන යමපල්ලෝ තමන් වටේ කැරකෙනවා පේනවා. මිනිස්සු කෑගහලා කියනවා සමහරු, අම්මෝ ඕන්න මට දැන් ගිනි දැල් පේනවා, මේ භයානක සත්තු වගේක් ඇවිල්ලා මාව අදිනවා කියලා ඔය මිනිස්සු කෑගහන්නේ. නිරේ යන්න නිමිති. ඉතින් යමපල්ලෝ ඒ නිරිසතාව ආත් කකුල් වලින් අල්ලාගෙන හිට අල්ලා යනවා යම රජ්ජුරුව ළඟට. ඉස්සර පුංචි සන්දියේ අපි ඔය කතා අහලා තියෙනවා. අපි හිතුවේ මේවා කතන්දර වෙන්නේ නැති කියලා. පන්සල් වල ගියාට පස්සේ අපායවල් හදලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපි ඌවා බල්ලා hina වෙලා විහිළු කරලා එනවා. හැබැයි පින්වත්නි, මේක සත්‍ය කතාවක්. මේක පරම සත්‍යයට අයිති දෙයක්. යම රජුරු ළඟට අරගෙන යනවා අර නිරිසතා. ඔතනින් දැන් මෙහෙමයි සිද්ධ වෙන්නේ. ගොඩා පව් කරපු අය මුළු ජීවිතේම පව්කම් වලින් බරිත වෙලා නපුරුකම් වලම යෙදි යෙදි ඉඳලා සත්තු මරලා හොරකම් කරලා දරුණු වැඩ කර කර ඉඳලා පව්කාර ජීවිත ගත කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ යම රජුරු ළඟට යන්නේ කෙලීම නිරේ පහළ වෙනවා. බඩුත් එක්ක හොරු අහු වුණාට පස්සේ අමුතුවෙන් නඩුව කතා කරන්න දෙයක් තියෙනවද? නෑ. එතනින් එහාට දඬුවම දෙන්න තියෙන්නේ. ආන් ඒ වගේ කියනවා. ඊළඟට තව කොටහක් එනවා. එහෙන් මෙහෙන් ওই දම් පෑන් චුට්ටක් දීලා තියෙනවා. ඒකෝ කටින පින්කමකට පොඩ්ඩක් අත ගහලා තියෙනවා. එහෙම නැත්තම් ওই මල් පහන් ටිකක් පුදාලා තියෙනවා. හැබැයි අවබෝධයකින් නෙමෙයි, පව් කෙරිලා තියෙනවා. ආන් ඒ කෙනා යම් රජුරු ළඟ ටික් කර යනවා අපායි උපන්නාට පස්සේ. එතකොට ඒ යමපල්ලු කියනවා ඊට පස්සේ හරි ලස්සනට මේකේ තියෙන විස්තරය. දේවයන් වහන්සේ මේ නිරිසතා මේ පුරුෂයා අම්මට සලකපු කෙනෙක් නෙමෙයි. කෙලින්ම කියනවා තාත්තට සලකපු කෙනෙක් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට හරියට නපුරුකම් කළා, නිന്ദා පහස කළා. ඊළඟට කුල දෙටුවන් පුදු පිදු කෙනෙක් නෙමෙයි. දේවයන් වහන්සේට මේ කාට දඬුවම් දෙන්න කියලා කියනවා. එතකොට යමරජ්ජුරු ඒ නිරිසතා කැඳවලා හිට ඒ නිරිසතාට මතක් කරවනවා පරණ කතාන්තරයේ අතීතේ. වැරදිච්ච තැන් දේව දූතයෝ මුල් කරගෙන මතකේ අවදි කරනවා. දේව දූතයෝ කියන්නේ දෙවියන් අතරින් ආව පණිවිඩකරුවා,
දූතයා. රජ්ජුරුව අහනවා, එම්බා පුරුෂය, නුඹ මනුස්ස ලෝකේ හිටියානේ, උඹ මනුස්ස ලෝකේ හිටියානේ, ඒ මිනිස්සුල් මනුස්ස ලෝකේ ඉද්දී නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතර පහළ වෙච්ච පළවෙනි දේව දූතයා උඹ දැක්කේ නැද්ද කියලා. බලන්න හොඳ ලස්සනට කියනවා මේක, නුඹ මනුස්ස ලෝකේ ඉස්කලින් හිටියානේ කියලා. දැන් එන එක තේරුම් මොකද්ද? දැන් මනුස්ස ලෝකේ නෙමෙයි ඉන්නේ මේ. නුඹ දැක්කේ නැද්ද ඒ පළවෙනි දේව දූතයා කියනවා. එතකොට දැන් මෙයා දැන් මෙතෙන්ට ගියාම ඉතින් අපිට ඒක විස්තර කරගන්න තේරෙන්නේ නැහැ කොහොමද කියලා. මේ වෙවුලනවා මෙයා. පණ ගැහෙනවා මෙතනදී. මෙයා වැඳගෙන කියනවා, අනේ ස්වාමීනි දැක්කේ නැහැ. ඊට පස්සේ යමරජුරු ඇඟිල්ල දික් කළ අහනවා, එම්බා පුරුෂය, තෝ දැක්කේ නැහැ මනුස්ස ලෝකේ පළවෙනි දේව දූතයා? දැක්කේ නැහැ ස්වාමීනි කියනවා. කියාපන් ඔබ දැක්කේ නැද්ද මනුස්ස ලෝකේ චූටි අතදරුව මල මූත්‍රා ගොඩි වැතිරිලා අඬ අඬා ඉන්නවා, තෝ දැක්කේ නැද්ද කියලා අහනවා. මෙයා බය වෙලා වැඳගෙන විවුල විවුල කියනවා, දැක්කා ස්වාමීනි දැක්කා කියනවා. එතකොට කියනවා, එතකොට ඔබ කල්පනා කළේ නැද්ද චූටි දරුවෝ මල මූත්‍රා ගොඩි වැතිරිලා උඩු බැල්ලෙන් වැටිලා අඬාට ඇද්දී බුද්ධිමත් මිනිසෙක් හැටියට හිටපු උඹට හිතුන්නේ නැද්ද අනේ අපිත් මේ විදිහටනේ උපතක් කරා යන්නේ, මේ විදිහට අපිත් මේ සසරේ දැඹඬේ චූටි දරුවා මල මූත්‍රා ගොඩි වැටිලා ඉද්දී ඒ දරුවා කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ, නැගිට ගන්න පුළුවන්ද? මාව හෝදන්න කියලා කියන්න පුළුවන්ද? අනේ මාව නාවන්න කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඉතින් ඔබ කල්පනා කරේ නැද්ද යෝධයෝ, අනේ අපිත් මේ විදිහටයි මේ සසරේ උපතක් කරා යන්නේ, අපි මේ ඉපදින ස්වභාවයේ මමත් ඉක්මවා ගිහිල්ලා නැහැ, ඒ හින්දා මං කයෙන් පවුකන්නම් කරන්න හොඳ නැහැ, වචනයෙන් පවුකම් කරන්න හොඳ නැහැ, ඊළඟට මනසෙන් පවුකම් කරන්න හොඳ නැහැ, ඉක්මනට මං පින් කරගන්න ඕන කුසල් කරගන්න ඕන කියලා තොට හිතුන්නේ නැද්ද කියලා අහනවා. එතකොට මෙයා වැඳගෙන වෙවුල වෙවුල කියනවා, අනේ ස්වාමීනි බැරූ ගියා බැරූ ගියා, ස්වාමීනි මං ප්‍රමාදයට පත් වුණා. එතකොට යමරජ්ජුරු කියනවා, එම්බා පුරුෂේ, එහෙමනම් ඔබ මේ ප්‍රමාදයට පත් වෙලා මේ පවුකම් කළේ ඈ? දැන් බලාපන් ඔබ කරපු පවුකම් ඔබේ අම්ම කළාද ඇහුවා. අහනවා, ඔබේ අම්ම කළා නෙමෙයි කියනවා, නුඹගේ තාත්තා කළා නෙමෙයි කියනවා, සහෝදර සහෝදරියෝ කළා නෙමෙයි, නෑදෑයෝ යාළු මිත්‍රයෝ කළා නෙමෙයි, නුඹම නේද අහනවා මේවා කළේ. දැන් මෙයා සද්ද නැතු ඉන්නවා. කියනවා, එතකොට මේ පවුකම් කළා තියෙන්නේ නුඹ විසින්මයි, හැබැයි පුතේ උඹට ඒ හින්දා මේ වට විපාක විඳින්න සිද්ධ වෙයි. දැන් ඔය මිනිස්සු කියන කතන්දර නෑ එතෙන්ට ගියාට පස්සේ. සමහරු කියන, අයියෝ ඕක මොකද්ද, අපි අපාය ගියොත් අපි බලාගන්න බැරි, අපි යම පල්ලුන්ට ගහලා අපි ඉන්නේ කියලා. ඒ කතන්දර නෑ. මේක කියද්දි එයාගේ පරණ ඔක්කොම කැරැක්ටරු මතක් වෙනවා. සත්තු මරපුවා, හොරකම් කරපුවා, අනුන්ට ගිනි ගෙඩි දීපුවා, වැරදිකාම සීවනේ යෙදිච්ච ඔක්කොම චිත්‍රපටිය වගේ මතක් වෙනවා. මේ කතාව තනිකර තියෙන හෘද සාක්ෂියත් එක්ක. කට උත්තර නෑ වෙතින් ගියාට පස්සේ. ඊට පස්සේ කියනවා, හොඳයි දැන් ඔබ මේ පළවෙනි දේව දූතයා දැකලා හිට ඔබ මේකේ සිහි උපදගත්තේ නෑනේ, දැන් එහෙනම් කියාපන් ඔබ මනුස්ස ලෝකයේ ඉද්දි දෙවෙනි දේව දූතයා පහළ වෙලා ඉන්නවා දැක්කේ නැද්ද? අනේ ස්වාමීනි දැක්කේ නැහැ. එතකොට අහනවා, එම්බා ඔබ දැක්කේ නැද්ද මිනිස්සු හතර වයසට ගියපු අවුරුදු 70 80 90 100 ගිහිල්ලා වයසට ගියපු ආච්චිලා සීලා තෝ දැක්කේ නැද්ද? අනේ ස්වාමීනි දැක්කා.
නුඹ දැක්කේ නැද්ද මේ වයසට ගියපු උන්දලා ජරා ජීර්ණ වෙලා ජරාවට පත් වෙලා දත් ගැලවිලා ඔක්කොම කේස් ඔක්කොම සුදු වෙලා ගැලවිලා ගිහිල්ලා දත් කැඩිලා හැරමිටි ගගහා වෙවුල වෙවුලා යනවා දැක්කිනේ කියනවා අනේ ස්වාමීනි දැක්කා උඹ දැක්කේ නැද්ද මේ මල මූත්‍ර ගොඩේ වැතිරිලා ඉන්නවා දැක්කේ නැද්ද සමහර දැන් අපි ගත්තු සමහර අයගේ ජීවිත වයසට ගියාට පස්සේ අවුරුදු දෙකේ තුනේ හතරේ පහේ ඔහි ඇඳන් වල වැටලා ඉන්නවා නැගිට ගන්න බැරුව දැක්කේ නැද්ද අහනවා දැක්ක ස්වාමීනි ඉතින් ඔබ කල්පනා කරේ නැද්ද නූනේති කෙනෙක් හැටියට අපි මාත් මේ විදිහටම ජරාවට පත් වෙනවා මම මේ ජරාවට පත් වෙන ස්වභාවය ඉක්මවා කියලා නැහැ ඉක්මනට පින් කර ගන්න ඕන කියලා තෝ කල්පනා කරේ නැද්ද කියලා අහනවා අනේ බැරුව ගියා ප්‍රමාදයට පත් වුණා කියනවා ඊට පස්සේ ඔන්න මතක් කරනවා දැන් ඔබ මේ කරාපු පව්කම් අම්මා කළා නෙවෙයි තාත්තා කළා නෙවෙයි සහෝදර සහෝදරියෝ කළා නෙවෙයි වෙන කවුරුත් කළා නෙවෙයි තෝමනේ දහන මේවා කළේ එතකොට මෙයා සද්ද නැතුව ඉන්න බයි ගැහි ගැහි ඊට පස්සේ ඊළඟ දේව දූතයා කවුද කියමු බලන්න ඊළඟට යම රජුරු ඒ දෙවෙනි දේව දූතයා ඔය දැන් මේවා තමයි දේව දූතයා කියන්නේ දෙවියන්ගේ පණිවිඩකාරය මේ පණිවිඩකාරය මොකට දෙන්නේ කුසල් වඩා පන්න පින්කර පන්න කියලා කියන්නේ මේ එන පණිවිඩකාරය ඊට පස්සේ අහනවා නුඹ දැක්කේ නැද්ද තුන්වෙනි දේව දූතයා අනේ ස්වාමීනි දැක්කේ නැහැ කියනවා ඇයි නුඹ මනුස්ස ලෝකයේදී දැක්කේ නැද්ද සමහර ස්ත්‍රීන් සමහර පුරුෂයන් හොඳටම ලෙඩ වෙලා අසාධ්‍ය වෙලා ඔත්පල වෙලා මල මූත්‍ර ගුඩි වැටිලා ඉන්නවා දැක්කේ නැද්ද කියලා ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මම දැක්කා කියනවා එතකොට උඹ කල්පනා කළේ නැද්ද මමත් ඔය විදිහටම ලෙඩ වෙනවා මමත් ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ මේ අසරණකම අපේ ජීවිතවල තියෙනවා ඊට කලින් මම පින් දහම් කරගන්න ඕන කුසල් වඩන්න ඕන කියලා හිතුන්නේ නැද්ද යෝධයෝ කියලා අහනවා අනේ ස්වාමීනි මන්ට බැරුව ගියා කියනවා ප්‍රමාදයට පත් වුණා එහෙනම් දැන් මේ මිනිසුන්ට වෙන දෙයක් නේද මෙයාටත් මේ වෙලා තියෙන්නේ මුන්න හැට මේ වෙලා තියෙන්නේ ඊට පස්සේ නෝ කරන්න දෙයක් නැහැ පව්කම් කරපු කෙනෙකුට යම් දෙයක් විදවන්න තියෙනවා නම් ආන් ඒව නුඹට විදවන්න සිද්ධ වෙයි කියලා ඊට පස්සේ යම රජුරු අහනවා එහෙමනම් කියාපන් හතරවෙනි දේව දූතයාවත් දැක්කේ නැද්ද දැක්කේ නැහැ කියනවා ඇයි දැක්කේ නැද්ද අපරාධ කරලා හිට පව්කම් කරලා හිට රජයට අහුවෙලා නීතියට අහුවෙලා පොලිසියට අහුවෙලා දඬුවම් විඳින හොරුන්ව දැක්කේ නැද්ද කියලා අහනවා නුඹ දැක්කේ නැද්ද රජවරු සොරුන් අල්ලාගෙන විවිධාකාර දඬුවම් කරනවා දැක්කේ නැද්ද ඒ කියන්නේ කසින් තලනවා ඒ කාලේ මහ පුදුම වද තිබිලා තියෙනවා දෙතිස් වදිය තිබිලා තියෙනවානේ කස වලින් තලනවා වේවැල් වලින් තලනවා මේ අත් කපලා දානවා ඊළඟට කකුල් කපලා දානවා නාහේ කපලා දානවා පුදුම මහ භයානක වද තිබිලා තියෙනවා ඊළඟට සමහරුන්ගේ කරන්නේ මොකද මේ ශාරීරියේ සම්පූර්ණයෙන්ම මේ හැම ගලවනවා ඒක කොහොමද කරන්නේ මේකේ තියෙනවා මේ ඔළුවෙන් බෙල්ලේ ඉඳලා පහළට හැම සම්පූර්ණයෙන් ගලවලා ඉනෙන් පහලට දානවා කියනවා ඊළඟට තව සමහරුන්ගේ කෙන්ඩාවල ඉඳලා උඩහාට හැම ගලවලා පිටේ හැම පහලට කරලා දෙක එකට ගැට ගහනවා කියනවා පන පිටින් ඒවා කරලා තියෙනවා සමහරුන්ට තෙල් පාංකඩ ඔතලා හිට ගිනි තියෙනවා සමහරුන්ට ඔළුවේ ඔළුවට බොරළු දාලා හූරන ඔළු කට මතු වෙනකම් ඉතින් ඔබ මේ වගේ වද දෙනවා දැක්කේ නැද්ද අපරාධ කරපු අයට දැක්කා ස්වාමීනි කියනවා ඉතින් අහනවා ඔබට ඇයිතර කල්පනා වුනේ නැද්ද බුද්ධිමත් මිනිස්සෙක් හැටියට අපේ අප්පෝ මේ පව්කම් කරපු මිනිස්සු මේ ජීවත් වෙලා ඉද්දීම මේ වගේ දුක් විඳිනවා නා
මැරිලා පලච්චට පස්සේ අපාය ගියොත් කොයි වගේ දුක් විඳින්න තියෙද කියලා නුඹ හිතුවේ නැද්ද අහනවා. එතකොට කියනවා අනේ ස්වාමීනි ප්‍රමාදයට පත් වුණා බැරුව ගියා. එතකොට යම රජුරු කියනවා කරන්න දෙයක් නැහැ, මෙව්වා අම්මා තාත්තා කළා නෙමෙයි, වෙන කවුරුවත් කළා නෙමෙයි, ඔබමයි මේක කළේ, දැන් ඉතින් විදවණ්ඩ වෙයි කියලා. ඔන්න දේවදූතය හතර දෙනා. පළවෙනි එකනා කවුද? එදා උපං පූංචි දරුසිඟිත්තා. දෙවෙනි දේවදූතයා වයසට ගිහිල්ලා ජරාවට පත් වෙලා උත්පල වෙලා ඉන්න කෙනා. මේ තුන්වෙනි දේවදූතයා ලෙඩ වෙච්ච කෙනා. හතරවෙනි එකන තමයි අපරාධ කළා මේ දඬුවම් විදින සොරා. ඊළඟට අහනවා යමරජ්ජරු උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙද්දි පස්වෙනි දේවදූතයා? කියනවා ස්වාමීනි දැක්කේ නැහැ. අහනවා ඇයි උඹ දැක්කේ නැද්ද සම මිනිස්සු මැරිලා හිට දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා දවස් තුනක් ගිහිල්ලා ඉදිමිලා නිල් වෙලා ලී සැරව ඕජා වැගිරෙනවා තෝ දැක්කේ නැද්ද? කියනවා අනේ ස්වාමීනි දැක්කා. ඇයි එතකොට උඹට හිතුන්නේ නැද්ද අනේ අපිත් මේ විදියට මරණයට පත් වෙනවා, මම මේ මරණයට පත් වෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ, ඊට කලින් පින් කරලා සුගතියකවත් යන්න ඕන කියලා උඹට කල්පනා වුණ නැද්ද අහනවා. අනේ ස්වාමීනි බැරිව ගියා කියනවා. එතකොට කියනවා කරන්න දෙයක් නැහැ, නුඹ ප්‍රමාදයට පත් වෙලා නුඹ අතින්මයි මේ පව්කම් කෙරුණේ, අම්මා තාත්තා කළා නෙමෙයි, වෙන කවුරුවත් කළාත් නෙමෙයි, නුඹමයි මේවා කළේ, උඹට මේකේ විපාක විඳින්න සිද්ධ වෙයි කියලා. ඔබ දන්නවද පින්වත්නි ඇයි මේ යම රජ්ජුරුව මේ දේවදූතයෝ පස් දෙනා අරබයා ඔය විදිහට ප්‍රශ්න කරන්නේ? මේ දේවදූතයෝ අරබයා ප්‍රශ්න කරද්දී යම රජ්ජුරුව කැමති නැ, මේ නිරිසත්තු නිරේ වැටිලා දුක් විඳිනවට යම රජ්ජුරුව කැමති නැ. මේ ප්‍රශ්න කරද්දී මොනවා හරියෙන් පිනක් කරලා තිබ්බොත් අර නිරී වැටිච්ච එක්කෙනාට ඒක මතක් වෙනවා, ඒක සිහි වෙනවා. සමහරුන්ට සිහි වෙනවා කියනවා පළවෙනි දේවදූතය අරබයා පහන කරද්දී සමහරුන්ට මතක් වෙනවා, හා හරි හරි මම මෙහෙම පින්කමක් කළා, මම මෙහෙම සෑයට වැන්දා කියලා මතක් වුණොත් හරි. මතක් වෙලා ඒ කර්මය එතනදී බලවත් වුණොත් එතනින් චුත වෙලා දෙවියන් අතර යනවා. එලාර රජුරුවන්ගේ කාලේ ඔය ඒ දුටුගැමුණු අපේ ගාමිණී අබේ මහරජුරුවත් එක්ක එලාර රජුරුවන්ගේ ඊ තිබිච්ච සටනේදී එලාර රජුරුවන්ගේ පැත්තේ හිටියා මේ ඒ යුද සේනාවේ සෙන්පතියෙක් දීඝජාන්තු කියලා. ඔය දීඝජාන්තු දෙමළා පවුකම් කළා හිට ඉතින් ධර්මයක් නැහැ, පවුකම් කළා හිට නිරේ උපන්නා. හැබැයි මේ දීඝජාන්තු දෙමළා ඒ දමිලයා එකම එක දවසක් ඔය සුමනගිරි කියන වෙහෙරේ ඒ චෛත්‍යයට ලස්සන රතු පලසක් පූජා කළා, ලස්සන රතු චීවරයක් පූජා කළා. දැන් මෙයා නිරේ උපන්නට පස්සේ දේවදූතය අරබයා ප්‍රශ්න කරද්දී හොඳ වෙලාවට උන් ඇහෙට මතක් වුණා, අනේ මං අර සෑයට ලස්සන රතු සලුවක් පූජා කළානේ කියලා. ඒක සිහි වෙද්දිම ඒ කුසලී ඉස්සරහට ආවා, බලවත් වුණා, බලවත් වෙලා නිරයෙන් අත් මිදුණා. තව සිද්ධියක් මට හම්බ වුණා. ඒත් අනුරාධපුරේ අපේ සිංහ රජ කෙනෙක්ගේ ඇමති කෙනෙක් දුටුගැමුණු රජුරුවන්නේ වෙන්නේ නැති ඒ අමාත්‍යතුමා දවසක් සමන් මල් නැලියක් ස්වර්ණමාලී මහා සෑයට පූජා කළා. පූජා කළා ඉතින් එච්චරයි පිනකට කරේ. ඔහේ කකා බිබි දරුමල්ලුත් එක්ක ඒ ගෙවල් දොරවල් කටයුතුත් එක්ක රාජ්‍ය කටයුතුත් එක්ක ඔට්ටු වෙවි හිටියා මිසක් කුසලී වැඩුවේ නැහැ, පිනකලී නැහැ. නිරේ උපන්නා. නිරේ ඉපදිලා
දැන් උන් යම රජුරෝ ප්‍රශ්න අහනවා පළවෙනි දේව දූතේ අරබයා මෙයාට මතක් වෙන්නේ නැහැ. දෙවෙනි දේව දූතේ අරබයා ප්‍රශ්න අහනවා මතක් වෙන්නේ නැහැ. තුන්වෙනි දේව දූතේ අරබයා ප්‍රශ්න අහනවා මෙයාට මතක් වෙන්නේ නැහැ කරපු පින. හැබැයි යම රජුරෝ දන්නවා මෙයා සමම් පිච්චමල් පූජා කළා කියලා සෑයට. ඉතින් දේව දූතයෝ පස් දෙනාම අරබයා ප්‍රශ්න කළා මතක් වුණේ නැහැ. ඊට පස්සේ යම රජුරෝ අහනවා එම්බා පුරුෂයේ ඇයි උඹට මතක නැද්ද නුඹ අනුරාධපුරේ ස්වර්ණමාලි මහා සෑයට සමන් මල් නැලියක් පූජා කරලා හිට යම රජුරුවන්ටත් පින් දුන්නා නේද කියලා මතක් කළා. ඒ යමතියා එදා ඒ මල් පූජා කළා යම රජුරුවන්ටත් පින් දීලා. ඒක සිහි කොරාපන් කිව්වා. සිහි කළා. යාන්තම් ඉදිරින් චුත වෙලා කෙලිම දිවියන් අතර උපන්නා. ඒ නිසා මං හිතන්නේ කෝකටත් යම රජුරවන්ට පින් ටිකක් දීලා තියෙන එක අපට හොඳා. ඉතින් ওই දේව දූතු පස් දෙන අරබයා ඒ ප්‍රශ්න කරන්නේ ඒකයි. ඉතින් ඊට පස්සේ ඉතින් මේ නිරිසතාට මොකක්ව මතක් වෙන්නේ නැහැ. ඉතින් ඔහොම එතෙන්ද ගිහිල්ලා නම් බේරෙන්න බලන් ඉන්න එපා පින්වත්නි. එහෙම ලේසියෙන් බේරෙන්නේ නැහැ. ඒකයි. ඒක හරියට නිකන් හිරියට ගිහිල්ලා මරණ දණ්ඩනේට අහුවෙලා මරණ දණ්ඩනේ නිදහස් වුණා වගේ එකක්. ඊටත් එහා ගිය එකක්. ඊට පස්සේ යම රජුරෝ කියනවා කරන්න දෙයක් නැහැ. ඔබට මේකේ විපාක විඳින්න සිද්ධ වෙයි. පව්කම් කරපු කෙනෙකුට යමක්ද විඳින්න සිද්ධ තියෙන්නේ. ඔබට ඒ විදිහට විපාක විඳින්න සිද්ධ වෙයි කියලා නිස්සද්ද වෙනවා. අන්නේ නිස්සද්ද වුණාට පස්සේ මේ නිරේ ජවනිකාව පටන් ගන්න එතන. මේක හරි බිහිසුණු එකක්. ඕන්න මොකද කරන්නේ ඊට පස්සේ යමපල්ලෝ මේ නිරිසතා වල්ලා ගන්නවා දැන් වර කියලා. මේ පුංචි අය නෙමෙයි මට හම්බුණා මේ යමපල්ලෝ කියන්නේ නේ. මේ ගව් ගණන් උස විශාල මහත දෙහෙත ශරීර තියෙන භයානක සත්තු කොට්ටාසයා. යමපල්ලෝ මේ නිරිසතා වල්ලංගෙට කෙලීම දානවා යකඩ පොළවේ හරහා. අරහා දාලා ගිනියම් වෙච්ච යකඩ උලක් අරගෙන දකුණු අත දිග ඇරලා දකුණු අතේ ගහනවා කුළු ගෙඩි උලේ. ඔබ දැකලා තියෙනවද අර ඔය ඉස්සර ලොකු දර කොටම් පලන කටු තියෙනවා. අඩි අඩි අහමාර දිගයි ඒවා. මේ වගේ ගිනියම් වෙච්ච යකඩ උලක් අරගෙන දකුණු අතේ ගහලා පොළොවේ හයි කරනවා. ඊළඟට මහා ඒක රතු පාට වෙනකන් හත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ උලක් අරන් වම් අතේ ගහනවා. දකුණු කකුලේ ගහනවා. වම් කකුලේ ගහනවා. කෑ ගහනවා. ඉතින් මේක හූ තියනවා මෙයා එතකොට. ඊට පස්සේ තව ගිනියම් වෙච්ච යකඩ උලක් අරන් පපුවට ගහනවා. ගහලා පොළොවේ හයි කරනවා. ඊළඟට යමපල්ලු දැන් බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මෙයාට ගිනියම් වෙච්ච යකඩ උල් ගහද්දී ඒ හේතුන් ඉතා දරුණු කටුක ප්‍රාණ හරවන සුළු මට්ටමේ භයානක දුක් වේදනා මේ සතා විඳිනවා. හැබැයි යන්තා කල් මේ අකුසල ඉවර නැද්ද කර්ම විපාකේ මැරෙන්නේ නැහැ කියනවා. මැරෙන්නේ නැහැ. දැන් ඔය මිනිස්සු කියන්නේ මනුස්සලෝ මේ අපාය තියෙන්නෙත් මේ දිව්‍ය ලෝකෙ තියෙන්නෙත් මේ ඔය කියන්නේ මේ මහා වයසට කියපු හතර පොවට සිල් ගන්න ආච්චි අම්මලා කියනවා තාම ඔක්කොම මෙහි කියලා. දැන් මේ වගේ දඬුවමක් දුන්න මිනිස්සෙක් වැඩි වෙලාවක් ඉන්නවද? මැරෙනවනේ. මැරෙන්නේ නැහැ කියනවා කර්ම විපාක වෙන්නකම්. ඊට පස්සේ යමපල්ලෝ කෙටීරි අරන්ගෙනවා. කෙටීරි දන්නවද අර පොරෝ වගේ තියෙන එක? කෙටීරි අරන් ඇවිල්ලා කෙටීරියෙන් මෙයාගේ මුළු ශරීරෙම රහිනවා පලනවා. ඒකේ තියෙනවා අර පොල් පරාල පලන ඔබ දැකලා තියෙනවද? පොල් කඳන් පලන්නේ නූල් ගහලා, දැලි නූල ගහලා ওই වගේ පලන්නේ කියනවා. සමහර නිර්සත්තුන්ට දැන් මේ විදවණ්ඩම ශරීරය හැදිලා තියෙන්නේ. දේවදත්තගේ ශරීරයේ යොදුන් 100ක් විශාලයි කියනවා. හිතලා බලන්නකෝ එතකොට. විදවණ්ඩමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ.
ශාරීරියේ ලොකු 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 වෙන තරමට විඳවන්න පුළුවන් නේ හොඳට. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නිරේ පල්ලු ඒ විදියට යාට දුක් දෙනවා කෙටීරියෙන්. එතකොට ඊටාම දරුණු කාර්කාසක භයානක කටුක ප්‍රාණ හරවන සුරු වේදනා විඳිනවා. වූ තියනවා ඉතින් මේක. ලේසි කතාන්තරයක් නෙමෙයි මේක. ඊට පස්සේ නිරාපල්ලු මොකද කරන්නේ? මේකව එතිටින් ගලවලා ගන්නවා. ගලවලා අරගෙන කකුල් දෙක උඩට හිටින්න, ඔළුව යටහතට හිටින්න, හිටෝලා හිට වෑය අරන් සම්පූර්ණ ශරීරය සහිනවා කියනවා. වෑයේ බරපතල දුක් විඳිනවා මේ සතා. යම්තා කර්ම විපාකේ ගෙවෙන්නේ නැද්ද? ඒ තාක් මැරෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ආය ඇදලා ගන්නවා. දැන් මේ නිරිය මෙහෙමයි. දැන් අපි ගත්තොත් ඒ වැය වලින් රහිද්දී, කෙටේරි වලින් කොටද්දී ශරීරේ කෑලි කෑලි යනවා. හැබැයි ආය මේක හරියනවා විදවන්න. ආය හරියනවා. එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? නිරිය තියෙනවා නිකන් දිලිසෙන යකඩ කරත්ත ගිනිගෙන දිලිහෙනවා කියනවා. මේ කරත් එක ගැට ගහලා හිට ආත්පසින් ගිනි ඇවිල ඇවිල තියෙන නිර නිර භූමියේ යකඩ භූමියේ ඇදගෙන යනවා කියන එක පැත්තකට. ඔන්න මෙයා කෑග ගහ දුක් විඳ විඳ හඬාගෙන යනවා. ආයේ මේ පැත්තට ඇදගෙන එනවා. හඬාගෙන එනවා වැළපි වැළපි. නිරේ. ඉතින් ওই විදිහට එහාට මෙහාට ඇද ඇද දුක් දෙනවා. විලාප තියෙනවා නිරිසතා ඇති. ඊට පස්සේ මොකද කරන්න? යමපල්ලු ගිනි අඟුරු පර්වතයක් තියෙනවා. තනිකර මේ ගිනිගෙන දිලිහෙනවා කියනවා. ගිනි ජාලාව එකකින් එනවා කියනවා ගිනි අඟුරු පර්වතේ. ඒකට මේ නිරිසතාව ගහ ගහ නගනවා. ආය ගහ ගහ බස්සනවා. දැන් සාමාන්‍ය මේ එක නිරාදුකක් විඳිනවා පැයක් අමාරක් නෙමෙයි, දවස් දෙකක් නෙමෙයි, අවුරුදු දහස් ගාණක් සමහර මේක විඳුණා. ඊට පස්සෙ මොකද කරන්නේ? මේ නිරිසතාව කකුල් දෙකෙන් අල්ලලා කකුල් උඩට හිටින්න, ඔළුව යට අතට හිටින්න ලෝකුඹු නිරි ඔබ්බනෝ. අහලා තියෙනවද ලෝදිය හැලිය කියලා? මේ ලෝදිය කියලා කියන්නේ තනිකර ලෝහ තියෙන, මේක තඹ ලෝහය තියෙන. මේ ලෝහ උණු වෙලා ගිනි ජාලා වෙනවා කියනවා. දොකු දොකු ගගා පැහෙනවා ඒක. මේ ලෝකුඹු නිරේ තිබෙනවා විස්තරේ අටුවාවේ. විශාල පර්වතයක් වගේ විශාල ලෝහ හැලියක් මේකට දාපුවම මේ සතා අර ලෝකුඹු නිරේ වැටිලා තැම්බි තැම්බි පැහෙනවා. තැම්බි තැම්බි පැහෙනවා. කාලෙකට මේකා යටට යනවා නිරිසතා. ආය උඩට එනවා. ආය හරහට යනවා. ආය අනිත් පැත්තට යනවා. ඉතින් එතකොට මේ තැඹිලා තැඹිලා පෙන ගුලිය වගේ වෙනවා ශරීරේ. බුදුරජාණන් වහන්සේ කාලේ ඔබ අහලා ඇති දවසක් කොසල් රජුරු මහා රෑ ජාමි හීනෙන් බය වුණා. හීනෙන් බය වුණා කියන්නේ කොසල් රජුරු දවසක් රෑ ජාමි නිදාගෙන ඉද්දී භයානක සද්ද හතරක් ඇහුණා. රෑ 12ට එකට විතර මුළු මාලිගාවම දෙවනත් කරමින් දු කියලා සද්දයක් ඇහුණා. රජුරු උඩ ගිහිල්ලා හැරිලා දාඩි දාලා දැන් වටපිට බලනවා කවුරුත් නැහැ. ගල් ගැහිලා ඉන්නවා. තව ටිකක් වෙලා යද්දි ස කියලා සද්දයක් ඇහුණා. ආයි බය වුණා. දැන් රජුරට හූ ගාලා දාඩි දානවා. ආයි ටිකක් වෙලා යද්දි මාලිගාව දෙතුරුම් කරන විදිහට එල්ලුම් කාල යන විදිහට න කියලා සද්දයක් ඇහුණා. ආය පාන්දර ජාම් විද්දි සෝ කියලා සද්දයක් ඇහුණා. ඊට පස්සේ රජුරු බය වෙලා පහෝදා ඔක්කොම පුරෝහිතලා අමාත්‍ය මණ්ඩල කැඳවලා මේ භයානක හීනේ ඵල විපාක ඇහුවා. එතකොට පුරෝහිතලා බමුණෝ කට්ටියම කිව්වේ මහරජතුමනි භයානක විපතක් වෙන්න යන්නේ ඔබතුමාගේ ජීවිතේට ගිරහයෝ නවයේම කුපිත වෙලා
මේකට විශාල යාගයක් කරන්න වෙයි කියලා. ඉතින් ඊට පස්සේ යාගය කරන්න රජුරු ලෑස්ති වුණා. ඒකට හැම එකෙම 500 බුසපියු 500යි, එළදෙන්නු 500යි, ඊළඟට ඌරෝ 500යි, කුකුළු 500යි, මිනිසුත් 500යි. ඔහොම. පස්සේ ඒකකට මල්ලිකා දේවී එක දැකලා කිව්වා රජතුමනි, ඕක කරන්න කලින් ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඕකේ අනාවැකි අහන්න කියලා. ඉතින් බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක කියා හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහරජතුමනි බය වෙන්න එපා. ඔබටත් රටවැසියාටත් කිසි අනතුරක් නැහැ. ඔය සද්ද හතර ඇහුනේ ලෝකුඹු නිරියෙන් කිව්වා. දීක දීක කතාවක්. ඉස්සර සිටු කුමාරවරු 4 දෙනෙක්, හොඳට සල්ලි තිබ්බ සිටු කුමාරවරු 4 දෙනෙක්, දවසක් ඒ යාළුවෝ 4 දෙනෙක්, ඒ යාළුවෝ 4 දෙනා එකතු වෙලා කතා වුණා, දැන් බලාපන් අපට හොඳට සල්ලි තියෙනවා, වස්තුව තියෙනවා, අපි මේ තරුණ කාලේ ඉන්නේ, අපි දැන් මොකද කරන්නේ කියලා. එක්කෙනෙක් කිව්වා අපි පින් කරමු කියලා. හොඳට පින් කරමු, දන් දෙමු, විහාර හදමු කියලා. එතකොට තව එකෙක් කිව්වා උඹට පිස්සුද? මේ තරුණ කාලේ මේ වයසට ගිහිලා කරන වැඩ කරන අය කියලා. ඊට පස්සේ තව කෙනෙක් කිව්වා එහෙමනම් අපි මේ නුවර සතර දොරටුවේ දාන්සල් හදලා එහෙම දෙමු කියලා. එතකොට තව එකෙක් කියද බැන්න ඔබටත් පිස්සු කියලා. එතකොට එකෙක් කිව්වා එහෙම නෙමෙයි, මේ හොඳට සල්ලි මුදල් තියෙන එකේ මේ තරුණ කාලේ හොඳට කාලා බීලා නටලා ජොලි කරලා එමු කියලා. කැමති වුණා. ඊට පස්සේ කැමති වෙලා ඊට පස්සේ හොඳට කාලා බීලා සුරාවද සූදුවද වැරදිකාම සීවනිද ඔක්කොම කරන්න තියෙන જાති ටික කළා. මහරජතුමනි ඒ 4 දෙනාම නිරි උපන්න කිව්වා ලෝදිය හැලී. අවුරුදු කෝටි ගාණක් දුක් විඳලා 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 යාන්තම් එකෙක් උඩට ආවා කෙනා. උඩට ඇවිල්ලා ගාතාවක් කියන්න හැදුවා කෙනා. අනේ අපිට මොකද්ද මේ උනේ කියලා කියන්න කෙනා හැදුවේ. දුයන්න විතරයි කෙනා කියන්න හම්බුනේ. ඊළඟ නිරි සත ආවා කෙනා අවුරුදු කෝටි ගාණක්. ඇවිල්ලා කෑ ගහලා කියන්න හැදුවා කෙනා. අනේ අපිට පින් කරගන්න බැරුව ගියා. මේ දුකේ කෙලවරක් කවද්ද අපේ දකින්නේ කියලා කියන්න කෙනවා ගියේ. සයන්න විතරයි කියනවා කියන්න හම්බුනේ. ආ යටට ගියා කියනවා. ඉතුරු දෙන්නත් ওই විදිය තමයි කියනවා. ඔන්න බලන්න එතකොටනේ. අපේ ජීවිතේ පින්වත්නි එකපාරක් වැරදුනාට පස්සේ වැරදිලා දුගතියක වැටුනොත්, නිරේ වැටුනොත් බුදුරයන් වහන්සේ වදාළලා තියෙන්නේ එක වතාවේ සූදු කෙලින මිනිස්සේ පළවෙනි සූදුවෙම ගෙවල් දොරවල් අඹු දරුවෝ යාන වාහන සියල්ලෙම පැරදුනොත් ඒ පැරදිල්ල පුංචි එකක් කිව්වා. හැබැයි මේ ජීවිතේ වරද්දාගෙන හිට නිරේ වැටුනොත් ඊටත් වඩා බරපතල පරාජයක් කිව්වා. මේ නිසානේ බුදුරජාන් වහන්සේ වදාළේ මනුස්ස ලාභං ලද්දාන සද්දම්මේ සුප්ප වේදිති යේ කණං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කණං. මනුස්ස ජීවිතයත් ලබලා හිට මනවින් දේශන ලද ශ්‍රී සද්ධර්මය තිබෙද්දී යම් කිසි කෙනෙක් ඒ ෂණේ ඒ අවස්ථාව උදා කරගන්න නැත්තං අතිනාමෙන්ති තේ කණං. ඒ සියලු දෙනාම ඒ උතුම් සන සම්පත්තිය ඉක්මවා ගියා කියනවා. බහූහි අක්කනා වුත්තා මග්ගස්ස අන්තරායික. නිවන් මගට අන්තරාය කරවූ බොහෝ අක්ෂණ වදාරලා තියෙනවා. කදාචි කරහචි ලෝකේ උප්පජ්ජಂತಿ තථාගත. මේ ලෝකේ ඊතාම කලාතුරකින් කියනවා තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න මේ මහා භද්‍ර කල්පේ සතරවැනි බුදුරජාණන් වහන්සේ ලෙස පහළ නොවෙන්න අද අපි මේ කතාව දන්නවාද? දන්නේ නැහැ. තස්සිදං සම්මුඛී භූතං යන් ලෝකස්මින් සුදුල්ලබං මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා.
ඒ කියන්නේ මේ ලෝකේ පරම දුර්ලභ වූ යන් ලෝකස්මින් සුදුර්ලභං කිව්වේ ඒක පරම දුර්ලභ වූ කරණා දෙක සම්මුඛී භූතං එයාට මුණ ගැහුණා මොකද්ද මනුස්ස පටිලාභෝච මනුස්ස ප්‍රතිලාභයත් සද්දම්මස්සච දේශනා සද්ධර්ම දේශනාව අලං වායමිතුන් තත්ත අත්තකාමීන ජන්තුනා තමන්ගේ හිත කැමති යහපත කැමති නුවණැති පුරුෂයා විසින් මේ ශාසනය තුල පිහිටලා වීරියමයි කියනවා වඩන්න ඕන වීරිය වඩන්න ඕන කියනවා ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ කනෝ වේමා උපච්චක කනා තීතා හි සෝචಂತಿ නිරයම් හි සමප්පිත මේ උතුම් අවස්ථාව ශන සම්පත්‍ති අහිමි කරගන්න එපා මේක අහිමි කරගත් උදවිය මේ නිරී වැටිලා දුක් විඳිනවා කියලා. ඕන්න දැන් මෙයා ලෝකමු නිරී පැහැෙනවා. යම්පල්ලෝ මොකද කරන්නේ ඊට පස්සේ මේ නිරි සතා වැදලා ඇර මහා නිරීට දානවා. මහා නිරී කියන්නේ එක පුදුම එකක්. ඒ නිරයේ හාත්පස යකඩ බිත්ති යකඩ ප්‍රාකාරය තියෙන කෝන් හතරක් තියෙනවා. විශාල දොරටු හතරක් තියෙනවා. ගානට කාමර වගේ කොටස් කොටස් මේක බෙදලා තියෙනවා කියනවා. බිම තනිකරම යකඩේ උඩ යකඩ පීන. මේක ඇතුලේ හාත්පස යතුන් 100ක් පුරාවට ගිනි ජාලාව විහිදිලා පැතිරෙනවා කියනවා. මේකට තමයි කියන්නේ අවීචි මහා නිරය කියලා. අවීචි කියන්නේ අතරක් නැහැ කියනවා. මේ අවීචි ගිනි දැල් වල අතරක් නැහැ. නැති තැනක් නැහැ. මේ අවීචි දුක් වල අතරක් නැහැ. ඒ කියන්නේ දුක නැති තැනක් නැහැ. මේ අවීචි සත්තුන් අතර අතරක් නැහැ කියනවා. ඒ කියන්නේ මේ එක සත්‍ය මේ අනිත් සත්‍ය මේ අතර මෙහෙම හිඩසක් තියෙනවා කියලා එහෙම හිඩසක් නැහැ කියනවා. තනිකර යතුන් 100ක් භූමිය පුරාවට යතුන් කියන්නේ හැතැම්ම 700ක් යතුනක් හැතැම්ම 7යි කියලා ගත්තොත් එහෙම. මම දැකලා තිනවා සමහර පොත්වල යතුනක් කියන්නේ හැතැම්ම 16ක් කියනවා. එහෙම ගත්තොත් 1600ක්. නැගිනේර පැත්තේ බිත්තියෙන් එන ගින්දර ජාලාව බටහිර පැත්තේ බිත්තියට පසාරු කරගෙන යොදුන් 100ක් යනවා කියනවා. ඒ යකඩ බිත්තිය ගණකම් කියනවා යොදුන් 9ක්. කොහොමද බලන්න එතකොට මේ කතාව? බුදු කෙනෙක්ගේ අවබෝධය අපට හිතාගන්න බෑ මේක. බටහිර පැත්තෙන් එනවා කියනවා ගින්දර ජාලාව ගිනිපාර විදගෙන ගිහිල්ලා නැගිනර පැත්තේ බිත්තිය වැදලා යුදුන් 100ක් එහාට යනවා කියනවා. ගින්දර සැර. ওই විදිහට මේ උතුරෙන් දකුණට ගින්දර පාර ගහනවා. දකුණු පැත්තේ බිත්තියෙන් උතුරට එනවා. යට යකඩ පොළොවෙන් ගිනි ජාලව විහිදලා උඩ යකඩ පියන පසාරු කර යනවා කියනවා. උඩ යකඩ පියනෙන් ගිනි ජාලව විල්ලා යට යකඩ භූමියත් පසාරු කර යටට යනවා කියනවා. අවීචි මහ නිරේ මේ නිරේ තමයි දේවදත්ත ඉන්නේ. දේවදත්ත නිශ්චලෝ තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා දේශසිත ඇති කරගෙන කරපු දුෂ්ටකම් නිසා නිශ්චලෝ විදෝනවා කිනෝ නිරේ. හෙල්ලෙන්න බෑ දේවදත්තට. යොදුන් 100යි ශාරීරී යට යකඩ පොළොවෙන් උලක් ඇවිල්ලා ශරීරයේ පශ්චාත් භාගයේ පසාරු කරන් හිස් මුදුනේ ගිහිල්ලා උඩ යකඩ පියනේ ඇවිනිලා තියෙන්නේ කියනවා. දේවදත්තගේ ශරීරයේ කකුල් දෙක වල්ලු කර දක්වා යකඩ පොළොවේ බැහැලා තියෙන්නේ. නැගිනිර පැත්තෙන් විශාල යකඩ උලක් ඇවිල්ලා ඒ බිත්තියෙන් මතුවෙලා කර්මාණු රූපව හෘදේ පසාරු කරන් බටිර පැත්තේ බිත්තියට හයිවිලා තියෙනවා කියනවා. උතරෙන් ආපු විශාල තල් කඳන් වගේ යකඩ උල් කල් කඳන් වගේ යකඩුල් උතුරෙන් ඇවිල්ලා ඉලෑට බිඳගෙන ශාරීරිය පසාරු කරන් බටේ දකුණු පැත්ත බිත්ති හයිවිලා තියෙන හෙල්ලෙන්න බෑ කියන දේවදත්තට. ඒ ගින්න මැද්දේ විදුණු. බලන්න එතකොටනේ මේ සසරේ භයානකකම ඒකයි. බුදුරජාණන් වහන්සේ වදාළනේ පව්කම් තමන්ගේ හිතට අකුසලී එද්දි රාගී එද්දි දේශී එද්දි හිත නොමග යද්දි අපාය බය සිහි කරන්න කියනවා. හම්මෝ මම මෙව්වා කරලා හිට නිරිය ගියොත් මං කොහොමද අපේ මෙව්වා විඳවන්නේ කියලා සිහි කරන්න කියනවා.
එහෙම නැතුව මේ අකුසල් ප්‍රහාණය කරන්න බෑ. මේ අකුසල් පින්වත්නි හිතේ අටුවම් බැහැලා තියෙන්නේ. ඒකයි සිහි කරන්න කියනවා නිරා දුක. එතකොට ඒ ජවයේ එන්නේ. මේකයි මම ඔබට කිව්වේ මේ අනතුරු දන්නේ නැතුව, අනතුරු දකින්න නැතුව ඒ ජවයේ එන්නේ. ජවයේ එන්නේ. අපි තුම ඔන්න දැන් අපි කැලේ හරින් කොහේ හරින් දර කඩන්න යනවා. ඒකෝ අපි කැලේ බලන්න යනවා. අපි තුම මද කිපිච්ච හස්තියේ කුංච නාද කරගෙන ඈත තියා පිඹගෙන එනවා නම් දුවගෙන අපට වෙන කිසිදාක නැති ජවයක් එන්නේ නැද්ද දුවන්න? එනව නේද? ඒ ජවයේ එන්නේ අපි අනතුරු ඈත තියා දැක්කොත්. ළඟ ඉඳලා පැන්නුවොත් නම් පන් නැතුව වැටි ඈත තියා දුවගෙන එනවා දැක්කොත් අපට ලොකු ජවයක් එන්නේ නැද්ද? එනවා. අනතුරු දකින්න එක. ඒ අනතුරෙන් තමයි ජවයේ උපදින්නේ. ඉතින් මේ නිරේ ගිනිදැල් හාත්පසෙන් යුදුන් 100ක් පුරාට පැතිරලා තියෙනවා. එතකොට නිරි සතා මේකට දානවා. දාලා දැන් මේකේ අවීචිය කියන්නේ ඉතින් කෝටි ගණන් සත්තු. නිරි සත්තු. දීර්ඝ කාලයක් ගියාට පස්සේ මේ නිරේ අර නැගෙනහිර පැත්තේ දොරටුව ඇරෙනවා. ඒ ඇරුණන් පස්සේ මේ සත්තු ඔක්කොම හූ තියාගෙන කෑ ගහාගෙන එළියට පයින්ඩ වේගින් දුවනවා කියනවා. ඒ දුවද්දී මේ ශාරීරික සිවිය පිච්චෙනවා. හාම පිච්චෙනවා. මාස් පිච්චෙනවා. නහරවැල් පිච්චෙනවා. ඇට පිච්චිලා ඇටෝලින් දුන් දානවා කියනවා. හරියට ගින්දරකින් උඩට ගත්ත සතෙක් වගේ කියනවා. දුන් දාන්නේ. ඉතින් දාස් ගන්න මේගොල්ලෝ දුවනවා එක පොදියට. දොර ළඟට යද්දී ඉබේ මේ දුර වැහෙනවා. ආය අවුරුදු කෝටි ගානකට පස්සේ සැරයක් ඇරෙනවා බටහිර පැත්තේ දොරටුව. වේගින් මේ නිරිසත්තු කෑ ගහගෙන හෝ තියාගෙන එනවා ඉතින්. එද්දි පිච්චිලා පිච්චිලා ඇට සැකිලෙනවා කියනවා. දොර ළඟට එද්දි දොර ඉබේ වැහෙනවා. බලන්න මේ කර්මයේ විපාක දෙන හැටි හරි පුදුමයිනේ. මිලිඳු රජුරෝ දවසක් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇව්වා, ස්වාමීනි නාගසේනන් වහන්සේ මේ නිරි මහා භයානක ගින්දරක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ස්වාමීනි ඒ ගිනිසර කොයි වගේද අපට කියන්න කියලා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාලා, රජතුමනි නිරි ගිනිසර හරි බිහිසුණු එකක්. ස්වාමීනි මේක උපමාවකින් විග්‍රහ කරන්න පුළුවන් දැව්වා. පුළුවන් කිව්වා. මහරජතුමනි විශාල යොදුන් ගණනක ගල් පර්වතයක් නිරයට දැම්මුත් වෙඬරු පිටක් දැම්ම වගේ උණු වෙලා යනවා කියනවා. ඒ ගිනිසැරට බටර් දැම්ම වගේ කියනවා. ගින්නට උණු වෙලා යනවා කියනවා. බලන්න එතකොට. ඉතින් ওই විදියට මේ නිරිසතා එහාට මෙහාට දුව දුව දුක් විඳි ආය කාලයක් ගියාට පස්සේ නැගෙනහිර පැත්තේ දුරුටු විවෘත වෙනවා. ඔන්න දැන් මෙයාගේ විදුවන්ගේ කර්ම විපාක ඉවර වෙලා අවිචී විදුවනේවා. මොකද වෙන්නේ ඊට පස්සේ? ඔන්න එදාට දුර වැහෙන්නේ. පිච්චීගෙන කෑ ගහගෙන ගිහිල්ලා එතනින් යාන්තම් පැන ගන්නවා. පැනගත්තට ඉවර නෑ. මේ අවීචි මහා නිරයට සමාන්තරව තියෙනවා කියනවා විශාල අසුචි නිරයක්. කැතකුණු වලින් පිරිච්ච අසුචියෙන් පිරිච්ච ඒකේ දුර්ගන්ධය කියන්නේ කොහොමද කියනවා? යොදුන් ගානක් එහාට මේකේ ගඳ එනවා කියනවා දුර්ගන්ධය. ඒ දුර්ගන්ධයට මේ ඉහමොළ කැළඹෙනවා කියනවා. එච්චර දුර්ගන්ධයක් කියනවා. මේ අසුචි නිරයට මේ සතා වැටෙනවා. වැටුණාට පස්සේ මේකේ ඉන්නවා නිකන් තල් ගස් පොල් ගස් වගේ විශාල කඳන් තියෙන පණුවෝ. දැන් වැටෙන නිරිසතා සමහරලාට ඒ සතාගේ ශරීරයේ යොදුන් දෙක තුන විශාලයි. එතකොට මේ ශරීරේ හැම විදිනවා කියනවා, සිවිය විදිනවා කියනවා, හැම විදලා මාස් විදලා නහරවල විදලා ඇට විදලා ඇට මිදුළු කනවා කියනවා. ඌ තියෙනවා එතකොට අර නිරිසත්තු.
යම්තා කර්ම ගෙවෙන්නේ නැද්ද? මැරෙන්නේ නැනේ. ඒකයි භයානකම. කර්මයේ ගෙවෙනකම් මැරෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි, මේ නිරේ කතාව කියාගෙන කියාන ගියොත් මේක ඉවර කරන්න බෑ. මට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මම නොඑක ආකාරයෙන් නිරේ කතාව කරනවා. මහණෙනි මේ නිරේ කතාව නොඑක ආකාරයෙන් කරාට නිරේ දුක මෙච්චරයි කියලා මේක කියලා ඉවර කරන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේටත් ඒක එහෙම ඉවර කරන්න බැරි නම් අපි කොහොමද අපේ මේවා කියලා දෙන්නේ? දවසක් අපේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින අතරතුර විදේහ කියන රට මිතිලා නුවර උන්වහන්සේ භික්ෂු සංඝයා සමග චාරිකාවේ වඩින අතරේ මකාදේව කියලා ලස්සන අඹවණයක් තිබුණා. ওই අඹවණේට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. භික්ෂු සංඝයා සමග උන්වහන්සේට එතන දකිද්දි උන්වහන්සේගේ ශිරිමෝ මඩලෙන් ලස්සන සිනහවක් පහළ වෙලා සුදු බුදුරැස් විහිදිලා බුදුරයන් වහන්සේගේ සම්බුදු ශීර්ෂයේ පැදකුණු කරලා අතුරුදහන් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැකලා බුදුරයන් වහන්සේට වැඳගෙන ආරාධනා කළා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේට සිනහවක් පහළ වුණා. ස්වාමිනී තථාගතයන් වහන්සේට ඇයි දැන් මේ සිනහ පහළ වුණේ? නිෂ්කාරණේ සිනහ පහළ වෙන්නේ නැහැ කියලා. ආනන්දේ දැන් තථාගතයන් වහන්සේට පරණ කතාන්තරයක් මතක් වුණා. ආනන්දේ බොහෝ ඈත අතීතේ මකාදේව කියලා රජුරු කෙනෙක් හිටියා. ඒ රජුරු කුමාර කාලේ අවුරුදු 84,000 ආයුෂ. යුවරජුරු හැටියට හිටිය අවුරුදු 84,000. ඊළඟට අභිෂේක ලැබූ රජ කෙනෙක් හැටියට ඔටුනු පළඳල අවුරුදු 84,000. පැවිදි වෙලා අවුරුදු 84,000. 84,000 ඒවා කීයද? 4. එකතු කරලා ගණන් හදාගන්න. මට දැන් මේ ගණන් හදන්න වෙලාවක් නැහැ. ඉතින් ආනන්දේ ඒ මකාදේව රජුරුවන්ගේ දවසක් හිසේ පැසුණු කෙස් ගසක් හටගත්තා. ඒ රජුරුව කියලා තිබ්බ කර්ණවෑමියාට, යහළු කර්ණවෑමී, යම් දවසක මගේ හිසේ පැසුණු කෙස් ගසක් හටගෙන තිබෙනවා දැක්කොත් ඒක මට කියන්න කියලා. ඉතින් ඒ කර්ණවෑමියා දවසක් දැක්කා එක කෙස් ගහක් පැහිලා තියෙනවා. කිව්වා දේවයන් වහන්සේ, දේවයන් වහන්සේගේ හිසේ පැසුණු කෙස් ගසක් තියෙනවා. දේවයන් වහන්සේ දේව දූතයෝ පහළ වෙලා කිව්වා. අන්න දැන් මේ කෙලවරක් නැතුව ඔළුවේ දේව දූතයෝ පහළ වෙනවා. තමන්ගේ මොළුවේ ගානක් නැහැ. එක කෙස් ගහේ පැවුනේ. ගලවලා දෙන්න කිව්වා. අතට ගලවලා දුන්නා රන් අඬුවෙන් ගැලෙවේ. එදාම ඒ රජුරුව තමන්ගේ ජේෂ්ඨ පුත්‍ර රත්නේට රාජ්‍ය පවරලා පැවිදි වුණා. ඒ පුතාට කිව්වා, පුතේ මම මේ පවත්වාගෙන ගියපු කල්යාණ වැඩපිළිවෙල ඔබත් පවත්වන්න. යම් දවසක ඔබෙත් හිසේ පැතුණු කෙස් ගහක් හට ගන්නවාද පුතේ, එදාට රාජ්‍ය අතහැරලා පැවිදි වෙන්න. බලන්න අපේ මහා බෝසතාණන් වහන්සේ පැවිදි වුණා. 84,000 කල් ආවුස සතර බ්‍රහ්ම විහරණ වඩලා, සිව්බඹ විහරණ වඩලා බ්‍රහ්ම ලෝකේ උපන්නා. ඊට පස්සේ රජුරුවන්ගේ පුතත් ඒ විදිහටම කළා. ඒ රජුරුවන්ගේ පුතත් තමන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රත්නේ රජකම පවරලා ඒ පුතාට අවවාද කළා, පුතේ අපේ පියාණන් පටන් ගත්ත මේ කල්යාණ වැඩපිළිවෙල සිඳින්න එපා, දිකට කරා යන්න කියලා අවවාද දීලා පැවිදි වෙලා සිව්බඹ විහරණ වඩලා මේ මකාදේව අඹවණේ කියන ආනන්දේ සිව්බඹ විහරණ වැඩුවේ බබලූපන්නා. ආනන්දේ ඒ රාජ පරම්පරාවේ 82,000ක් දෙනා ওই විදිහට ওই කල්යාණ වැඩපිළිවෙල පවත්වාගෙන සිව්බඹ විහරණ වඩලා බ්‍රහ්ම ලෝක පරායන වුණා කියනවා. ඊට පස්සේ අර බ්‍රහ්ම ලෝකෙ හිටපු මකාදේව රජුරු 82,000ක් පහළ වුණාට පස්සේ මනුස්ස ලෝකෙ දිහා බැලුවා.
බලද්දි බැලුවා මගේ මේ රාජවංශය මගේ කල්යාණ වැට පැවැත්වෙනවද පැවැත්වෙනවා. හැබැයි ඊළඟට ඉන්න එක්කෙනා මේක කඩාකප්පල් කරනවා කියලා දැක්කා. ඒ මකාදේව රජුරෝ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා බරණැස රජුරුවන්නේ මහබිසූන් වහන්සේගේ කුසී පිළිසිඳ ගත්තා. ඒ රජුරුවන්ගේ නම නිමි. නිමි කියලා නම දැම්ම මොකද දන්නවද? නේමිත පාඨකව මේ දරුසිඟිත්තාගේ දේහ ලක්ෂණ ශරීර ලක්ෂණ බලලා කිව්වා, මහරජතුමනි මේ දරුසිඟිත්තා ඇවිත් තියෙන්නේ පරණ රාජවංශයේ කල්යාණ වැට කල්යාණ දහමෙන් යුතු වැඩපිළිවෙල පවත්වන්න මේ තමයි අවසාන රජුරෝ මේක කියලා. ඊට පස්සේ නම දැම්මා නිමි කුමාරයා කියලා. ඒ නිමි රජුරෝ පුදුම විදියට ධාර්මිකව මේ රට පාලනය කළා. නුවර සතර දොරටුවේ දන්සල් පවත් දන්සල් ඉදි කරලා දිනපතා කහවණු ලක්ෂ 5 ගානේ වියදම් කළා එක දන්සලකට. කහවණු ලක්ෂ 5ක දන් දෙනවා එක දන්සලක. සතර දොරටුවේ දන්සල් 4යි නගරයේ මැද දන්සලයි. නොයෙක් සිය දහස් ලක්ෂ ගණන් ජනතාව ධර්මයේ සමාදන් කළා, කුසලයේ සමාදන් කළා, පින්දහම් වල සමාදන් කළා. කෝටි ගණන් ප්‍රජාව දිව්‍යයන් අතර ගියා රට වැසියෝ. නිමි රජුර තාම ඉන්නවා. දිව්‍ය සභාවේ දෙවරු අතර මේ නිමි රජුරුවන්ගේ ධාර්මික පාලනය ගැන කතා බස් වුණා. ඒ දිව්‍ය ලෝකෙ ගියපු නොයෙක් ලක්ෂ ගණන් දෙවිවරු, කෝටි ගණන් දෙවිවරු නිමි රජුරුවන්ට වැඳ වැඳ ප්‍රශංසා කරනවා, මේ උත්තමයා නිසා යදාපි මේ දිව්‍ය සැප විඳින්නේ කියලා. ඇයි ඒ රජුරුවන්ගේ අවවාදවල පිළිහිලා තමයි දෙවියන් අතර ආවේ. ඊට පස්සේ සක්දෙව් රජුරුව මාතලී දිව්‍ය පුත්‍රයාට කතා කළා, කිව්වා මාතලී දහසක් අසුන් යෙදු මාගේ මේ විජයෝත් රථය පදවාගෙන ගිහින් යන්න මිතිලා නුවරට ගිහිල්ලා නිමි රජුරුව කැඳවාගෙන ඉන්න කියලා. ඒ නිමි රජුරුව කැඳවාගෙන ඉන්න මාතලී කියන රතාචාර්යා පිටත් වුණා. පිටත් වෙලා මිතිලා නුවරට ඇවිල්ලා රජුරුවෝ ඒ ශක්‍ර දෙවියන්ගේ විජයෝත් රථේ නංවාගෙන ආසින් ගියා. ඒ රජුරුව මේ මනුස්ස ලෝකෙ ඉද්දි දෙවියන් අතර ගියේ. ඒ යන ගමනේදී මාතලේ දිව්‍ය පුත්‍රය අහනවා, රජතුමනි පාරවල් දෙකක් තියෙනවා යන්න. එකක් තමයි අකුසල් කරපු පව්කම් කරපු අය ඒකේ විපාක විඳින නිරේ යන නිරේ බලාගෙන යන්න තෝරනම් පුළුවන්. එහෙම නැත්තම් පින් කරලා කුසල් වඩලා දෙවියන් අතර දිව්‍ය සැප විඳින ඒ දිව්‍ය පුත්‍රයෝ දිව්‍ය විමාන දිව්‍ය ලෝකේ බලාගෙන යන්නත් පුළුවන් කියලා. කෝකෙන්ද යන්නේ කියලා ඇහුවා. රජුරු කල්පනා කළා, හැබැයිට මම ওই දෙකම දැකලා නැහැ. කිව්වා එහෙනම් ওই පාරවල් දෙකම අහුවෙන්න යන් කියලා. කිව්වා රජතුමනි පාරවල් දෙකෙන් එකපාරණ යන්න බෑ, කලින් කොයි පාරද යන්නේ කියලා. එතකොට රජුරු කල්පනා කළා, කොහොමද දැන් දිව්‍ය ලෝකේ යන්නේකේ බලා ගන්න බැරිය. හැබැයි අපාය මන් දැකලා නැහැ. ඒ හින්දා කලින් අපායත් බලන්න ගියොත් යසයි කියලා. එහෙනම් කියනවා, එහෙනම් දිව්‍ය පුත්‍රේ මාව නිරේ තියෙන පැත්තෙන් තියෙන පාරෙන් එක්කර යන්න කියලා. එක්කරගෙන ගියා. ආන් ඒ යන ගමනේදී දැන් හැරෙව්වා කො ශක්‍ර දෙවියන්ගේ දහසක් අසුන් යදු ආජානේ අසුන් යදු දිව්‍ය රතේ හැරෙව්වා නිරේ දිසට. ඒ යද්දි ඉස්ලාම හම්බෙන වේතරණී කියලා නිරය. මං හිතන්නේ මේ කතාව ගොඩක් අය අහලා නැහැ. මේ වේතරණී නිරය විශාල මේ ගංගාවක්. මේ ගංගාවේ තියෙනවා මේ තන්නිකර ලෝදිය. ලෝදිය පිළලා තියෙන ගංගාවක්. ගඟ දෙපැත්තේ ඉන්නවා යමපල්ලු දිලිසෙන කඩු කිනිසි හෙල්ල තෝමර අරගෙන ඉන්නවා. එතකොට නිරිසතුන් සීසීකඩ කැපෙන විදියට ගහනවා අර හෙල්ලෝලින් අවියාදුලින්. එතකොට මේ සතු දුකටපත් වෙලා විලාප තියාගෙන ඒක ඉවස ගන්න බැරුව මේ ගඟට වැටෙනවා වේතරණී නිරේට. මේ නිරේ තියෙනවා කියනවා මේ තෝමර වගේ විශාල කටු තියෙන වේවැල් වලින් පිරීලා තියෙන කියනවා අර ගංගාව. මේගොල්ලෝ ගඟට වැටිච්ච ගමන් ඒව ඇනිනවා. අවුරුදු 100,000 ගණන් මේගොල්ලෝ මේකේ දුක් විඳිනවා කියනවා.
ගඟ පතුලේ මතුල එනවා කියනවා තල් කඳන් වගේ විශාල හුල් මතුල එලා ශාරීරිය පසාරු කරන් උඩට ඉස්සෙනවා කියනවා විශාල දුක් විඳිනවා ඊට පස්සේ සමහර නිර්සත්තු දඟල්ලා දඟල්ලා පයින්නවා කියන වතුරට වතුරට පැන්න ගමන් ඒක තනිකර ලෝදිය වගේ කියනවා පිච්චෙලා යනවා කියනවා මේකේ නෙළුම් මල් හැදිලා තියෙනවා කියන තනිකර ලෝහ කඩු කිනිසි වගේ කියනවා නෙළුම් පෙති ඒකෙන් කැපෙනවා සමහර නිර්සත්තු මේක විදව ගන්න බැරුව හූ තියාගෙන වතුර යටට යනවා කියනවා යටට ගියාට පස්සේ යට තියෙනවා කියනවා මේ ජීවුණු උල් යට තියෙනවා ඒකෙන් ඇනලා දුක් විඳිනවා රජ්ජුරුව මේක දැකලා නිකන් ලොමු ඩැහැගෙනලා ගියා නිමි රජ්ජුරුව ලොමු ඩැහැගෙනලා ආනවා මාතලී දිවි පුත්‍රය මට මේ වේතරණී ගංගාව දැකලා මහත් බය උපදිනවා අපි මොන පෞකමක් කළාද මේ සත්ත්වෝ මේ නිරී වැටලා දුක් විඳින්නේ කියලා එතකොට කියනවා රජතුමනි මනුසු ලෝකේ ඉන්න සමහර මිනිස්සු බල පුළුවන් කාරකම් වලින් මත් වෙලා හිට දුබල මිනිස්සුන්ට පීඩා දෙනවා දුක් දෙනවා වද දෙනවා ආන් ඒ අය විදවන්නේ ඕන් උයි වේතරණී නිරී කියනවා ඊටමස් ඕන් ඒක පහු කරගෙන ගියා පහු කරන් ගියන් පස්සේ තව නිරයක් තියෙනවා ඒ නිරේ ඉන්නේ විශාල බල්ලු ඉන්නවා ඒ බල්ලු සමහරව රතුම රතු පාටයි කියනවා ඊළඟට සමහර බල්ලු කබර පාට කියනවා කබර වගේ කියනවා ගිජුලිහිනියෝ ඉන්නවා කියනවා ගිජුලිහිනියෝගේ තියෙනවා විශාලත්වයේ විශාල ගැලක් වගේ කියනවා ඒ ගිජුලිහිනියා කපුටෝ ඉන්නවා කියනවා විශාල කරත්ත වගේ තුඩවල නිකන් යකඩ තුඩු කියනවා මාස් කඩ කඩා කඩ කඩා කනවා කියනවා මෙනිරි සත්තුන්ගේ නිමි රජුරු බය වෙලා අහනවා මාතලි දිව්‍ය පුත්‍රය අපේ අප්පෝ ඇයි මේ සත්තු මෙහෙම දුක් විඳින්නේ මේක දැකලා මට හරි බය උපදිනවා කියලා එතකොට කියනවා රජතුමනි මනුස්ස ලෝකෙ හිද්දි දෙන්න පුළුවන්කම තියෙද්දිත් මසුරුකම් කර කර හිට අනුන් දන් දෙද්දිත් ඒ දානෙත් වලක්වලා අනුන්ටත් දන් දෙන්න දෙන්නේ නැතුව ශ්‍රමණ බ්‍රාහ්මණරුන්ට නිඳා පහස කළ එවුන් තමයි කියන ඔය විදුවන්නේ. ඒ කපුට පියාඹාගෙන ඇවිල්ලා කෙලින්ම S2ට කියන පණින්නේ S2 ගලවලා ගන්නවා කියනවා. ඔන්න ඊට පස්සේ එතන පහු වුණා. ඊට පස්සේ රජුරෝ දැක්කා තව තැන. එතන තියෙන තනිකර මේ යකඩ පොළොවේ නිරිසත්තු ගිලිලා ඉන්නවා ගිනියන් වෙච්ච යකඩ පොළොවේ. එතකොට මොකද කරන්නේ යමපල්ලු විශාල ආයුධ අරගෙන ඇවිල්ලා හාත්පසින් පහර දෙනවා කියනවා. එතකොට මේ යකඩ පොළු වලින් අවි ආයුධ වලින් තෝමර වලින් හෙල්ල වලින් ඇනුම් කකා දුක් විඳිනවා කියනවා. ඊට පස්සේ අහනවා ඊට පස්සේ මේගොල්ලු මේ විදිහට දුක් විඳින්නේ මොකද කියලා කියනවා මේ මනුස්ස ලෝකේ උපන් සමහර මිනිස්සු සමහර ස්ත්‍රීන් නිවැරද්දේ අනිත් අයට දුස් කියනවා ආක්‍රෝෂ කරනවා කියනවා පරිභව කරනවා කියනවා නිඳා අපහාස කරනවා කියනවා කිසි වරදක් නැති එක්කෙනාට දැන ආංගී පෞකම් කරපු කට්ටිය කියනවා ඒ දැන් බලන්න මේකනේ ඊළඟට තව තැනක දැක්කා විශාල ගිනි අඟුරු වලක්. ගිනි අඟුරු වැලි දිලිසෙනවා ගිනි අඟුරු. මේකට වැටලා නිර්සත්තු දුක් විඳිනවා. එතකොට සමහර නිර්සත්තු තමන්ගේ කර්ම විපාක හැටියට ගිනි අඟුරු ඔළුවේ හිටන් වක්‍ර ගන්නවා කියනවා. පිච්චි පිච්චි විඳවනවා. රජුරු බයවලා අහනවා මාතලි දිව්‍ය පුත්‍රය මට මේ නිරේ දැකලා බය උපදිනවා. මේ මොන කර්මයක් කළද අපේ මේ විදවන්නේ කියලා කියනවා රජතුමනි මනුස්ස ලෝකෙ ඉද්දී සමහර අසත් පුරුෂයෝ පින්කම් කරන්න කියලා හිට සම්මාදන් ඉල්ලලා සම්මාදන් එකතු කරලා හිට පින්කම් කරන්නේ නැහැ කියනවා හොඳට තමන්ගේ පර්ස් එකට දාගන්නවා කියන ඒ සල්ලි කාලා බීලා සතුටින් ඉන්නවා
සමිති සමාගම් වලින් ප්‍රශ්න කළාට පස්සේ කෝ අර එකතු කරපු සල්ලි වලට මොකද වුනේ කියලා එව්වා මෙව්වට වීදම් වුණා. මෙච්චර ගානකින් හාල් ගත්තා. පොල් වලට මෙච්චරක් ගියා. දැන් කරවල කොච්චර ගානක්ද කියලා තඩී බොරු කියනවා කියනවා. ආන් ඒගොල්ලෝ කියන ওই විදවන්නේ. ඊට පස්සේ දැන් ඔය වේතරණියෙන් ගොඩට අරගත්තම් ගොඩට අරගෙන දැන් අපි දේවදූත සූත්‍රය බැලුවොත් එහෙම ඒ වේතරණියට වැටුණාට පස්සේ අවිචි මහ නිරියෙන් උන් එයා ඊට පස්සේ වැටෙනවා මොකේටද අරුගූත නරකයට. ඊට පස්සේ එයා ඒකෙන් වැටෙනවා වුණු අලු නිරේට. ඊට පස්සේ ඉඹුල් වනේ කටු ඉඹුල ලේසි එකක් නෙමෙයි. කටු ඉඹුල වනාන්තරයක් තියෙන්නේ. ඒක කටු ඉඹුලක් උසයි කියනවා යොදුන් 100ක්. යොදුන් 100 කියන්නේ 60,700. එතකොට නිරිපල්ලෝ මේ නිරිසතාට ගහ ගහ වද දිදී නැගපිය කියලා නැග්ගනවා. ඒ කටු ඔක්කොම යට අතට හැරෙනවා කියනවා ඒවා නැගිද්දී. අඟල් 16ක් දිග කියනවා කට ගිනිගෙන දිලිහිනවා කියනවා. එතකොට ඒවා ඇණී ඇණී මේ නිරිසතා විදෝ විදෝ නගිනවා. මුදුරට ගියන් පස්සේ ආය බහැපිය කියලා කොකු දාලා අදිනවා. කටු ඔක්කොම උඩ අතට හැරෙනවා කියනවා. ඇණී ඇණී බහිනවා. හැතැම් මහසිය නැග්ගන් පස්සේ මේ කපේදී බහින්නම් වෙන්නේ නැහැ. ඇණී ඇණී බහින්නိපාය. හූ තියාගෙන බහිනවා මේකලෝ. ඉතින් ඊට පස්සේ තමයි මෙයා ওই වේතරණියට දාන්නේ. වේතරණිය තමයි අර වේවැල් වගේ කටු තියෙන්නේ. ඇතුලේ උල් තියෙන්නේ. ඊට පස්සේ මෙයා වේතරණිය ගොඩට ගන්නවා. අරගෙන දැන් ඉතින් දඟලනවා. යමපල් වහනවා. දැන් කියාපිය තොට මොනවද උනේ? මේ නිරිසතා දැන් කාලා නැහැ. අවුරුදු කෝටි ගාණක්. අනේ බඩගිනි කියලා කෑ ගහනවා. ආඹට බඩගිනිනේ. කියලා ඊට පස්සේ විශාල භාජනයක තාලා ලෝහ ගුලි ගේනවා. ඔබ දැකලා තියෙනවද පෙරහැරේ ගිනි බෝල කරකන්නේ? ඒ වගේ ගිනි බෝල ලෝහ ගුලි ගෙනල්ලා ඈත තියා ගේදී නිරිසතා දැකලා දකින්නවා කියනවා. දැකලා මෙයා මොකද කරන්නේ? දතකට පූට්ටු කරගන්නවා. අම්මේ මට මේවා කන්න බෑ කියලා. ගිනියන් වෙච්ච අකට අඬු දාලා කට ආයවනවා. ආයවලා ලෝහ ගුලි ගිලිනවා කියනවා කාපී කියලා. එතකොට ඒවා තෝල් පොට පුච්චාගෙන උගුර පුච්චගෙන බඩකට පුච්චගෙන බඩවැල් බොකු පුච්චගෙන මේ ශාරීරික පශ්චාත් භාගයේ මතුවෙනවා කියනවා. එතකොට බලන්න මේ විස්තරي බලද්දි ලොමු ඩැහැගෙනනවා. ඉතින් මේ ওই විදිය ලෝහ ගුලි කවලා දැන් කියාවි එතකොට මොනවද ඕනේ කියලා අහනවා. එතකොට මෙයා කෑ ගහලා කියනවා අනේ ස්වාමීනි මට පිපාසයි කියලා. ඊට පස්සේ උඹට පිපාසයි නේ කියලා කට ආයවලා හිට ලෝදිය හැරින් ලෝදිය අරගෙන ලෝදිය පෝනවා. ලෝදිය පෝනවා. ඊට පස්සේ ඒවා බඩකට පුච්චාගෙන ශාරීරික පසාරු කරන් මතුවෙනවා. ඊළඟට සමහර දැන් තියෙනවා මේ මනුස්ස ලෝකයේ ඉදදී වැරදි කාම සේවනයේ හැසිරිච්ච අය ස්ත්‍රී නිරේට ගියාට පස්සේ සම්පූර්ණ මේ ඉඟටිය දක්වා නිරේ යකඩ භූමිය ගිලිනවා කියනවා. ගිලුණට පස්සේ විශාල පර්වත ගිනියම් පර්වත පෙරලීගෙන ඇවිල්ලා චප්පු කරගෙන යනවා කියනවා. ඊළඟට අනිත් පැත්තෙන් විශාල පර්වත පෙරලීගෙන ඇවිල්ලා චප්පව කරගෙන යනවා කියනවා. සමහර ලාට පර්වත දෙකක් ඇවිල්ලා දෙපැත්තෙන් චප්ප වෙනවා කියනවා. අර උප්පැණි අඹරන උක් අර උප්පැණි අඹරන යන්ත්‍රයට උක් දණ්ඩ දැම්මා වගේ චිරි චිරි ගාලා පැණි වැක්කිරෙන වගේ ලී ගලාගෙන යනවා කියනවා. වැරදිකාම සීනේ හැදෙලා ස්ත්‍රී නී විදින දුක. පුරුෂෝ වැටෙනවා කියනවා භයානක ගිනි අඟුරු වලකට ඒ වැරදිකාම සීනේ ඇතිරිච්ච අය. ඒ ගිනි අඟුරු වලට යමපල්ලෝ පන්න ගිහිල්ලා ආයුධෝලින් ගහගා දානවා. ඒකේ ඒගොල්ලෝ විඳවනවා. ඉතින් ওই විදිහට විඳවලා ලෝදිය පෝලා හිට මහණෙනි ඒ නිරිසතා
ආයමත් අවීචි මහා නිරේට දානවා කියනවා. මේකේ කෙලවරක් තියෙනවද බලන්න? කෙලවරක් නැහැ. කර්ම විපාකේ අවසන් වෙනකන් ওই රටාව කියනවා යන්නේ. ඉතින් මේ නිසා අපි ගත්තේ මේක අපට අද මේ රැය එළිවෙන කරනවත් කියලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ නිරේ යන ස්වභාවය අපි ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා. එවනම් පින්වත්නි මේ අනුතර දකින්න එක්කෙනා වහ වහ බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕන. නොසෙල් වෙන චිත්ත ප්‍රසාදයෙන් යුතුව ධර්මයේ සරණ යන්න ඕන. ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න ඕන. ඔබ අහලා ඇති යේකේචි බුද්ධං සරණං ගතාසේ නති ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් යා අපාය යන්නේ නැහැ. පහාය මානුසං දේහං දේවකායම් පරිපූර්යස්සන්ති. මනුස්ස කය අතරනවත් එක්ක දෙවියන් අතර උපදිනවා. අපි ගත්තොත් දැන් ධර්මයට එන ගොඩාක් අයගේ ජීවිත ගත්තොත් මුල් කාලේ ඉඳලා ධර්මයේ දැනගෙන ආව නෙමෙයි. මේ ධර්මයට එන්නේ ජීවිතේ නොයේ කැල හැප්පිලි වලට, ප්‍රශ්න වලට, අඩන් තීට්ටන් වලට, කරදර විපත් වලට මැදි වෙච්ච චරිතේනේ. දැන් මේක අහදි දැන් මේ ජීවිතේ අපි ගත්තොත් වැරදිච්චා ඉන්නවා. හැබැයි පින්වත්නි ඒ වැරදිච්ච එක්කෙනාටත් මේ ධර්මයේ පිළිසරණ තියෙනවා. නැතුව නෙමෙයි. මේ ධර්මයේ පිළිසරණ තියෙනවා. වැරදිච්ච එක්කෙනා වැරදිච්ච එක්කෙනා හිතලා පසුතැවි තැවි ඉඳලා වැඩක් නැහැ. බොළඳ වෙලා වැඩක් නැහැ. සමහර අය දැන් මේ දේශනාව අයියෝ මං අතින් අපේ අප්පෝ මම අකුණු මල්ලා තියෙනවා. මං ඒ කාලේ මීයන්ට මී කතුරු ඇටෙව්වා. මතක් වෙනවා ඉතින් මේක කියද්දි. අපි අල්ලපු වත්තේ කොස් ගෙඩිය කැඩුවා. පන්සල් වත්තේ පොල්ලතු හොරකම් කොල්ලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වැරදිච්ච එක්කනට හිතන්න ලස්සන ක්‍රමයක්. මම මේක හිතේ තා පසුතැවි තෙවි හිටියා කියලා මේක නොකලා වෙන්නේ නැහැ. ඒක නොකලා වෙන්නේ නැහැ නේ. මං අතින් ඒ කාලේ අකුසල් සිද්ධ වුණේ මම පටු සිතින් හිටියේ නිසා. නමුත් මන් දැන් මේ අකුසල් අතහැරලා කුසලයට පැමිණිලා ඉන්නවා. ඒ කුසලයේ දිනු කරොත් පුළුවන් කියන අර අකුසල් ඔක්කොම යට කරගෙන යන්න කුසල් බලයෙන්. ඒක හරියට මේ වගේ ගිතෙල් කලයක්, ගිතෙල් පුරවාපු කලයක් පුරුෂයෙක් වතුර ඇතුලේ දාලා ගිතෙල් කලේ බිඳිනවා. කටු ටිකට මොකද වෙන්නේ? කටු ටික යටට කිඳා බහිනවා. ගිතෙල උඩට එනවා. ආන් ඒ වගේ කියන යංගිසි කෙනෙක් මේ බුද්ධ ශාසනේ යෙදිලා සාතුරුන් වහන්සේගේ පිළිසරණ සලසාගෙන, ධර්මයේ පිළිසරණ සලසාගෙන අප්‍රමාදීව ධර්මයේ හැසිරුණොත් එයාගේ කුසල් බලේ අර ඔක්කොම කටු යට කරලා උඩට ඉස්සෙලා එනවා. අන්න ඒකයි අපිට තියෙන රැකවරණේ. ලස්සන ගාතාවක් අදාලා බුදුරජාණන් වහන්සේ වදාරනවා, යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සූ නප්ප මජ්ජති. යංකිසි කෙනෙක් කලින් ප්‍රමාදයට පත්වෙලා ඉඳලා පස්සේ එයා ධර්මයේ දැනගෙන කුසල් අකුසල් දැනගෙන අප්‍රමාදී වෙනවනම් සෝ ඉමං ලෝකම් පබාසීති. එයා මේ ලෝකේ බබලනවා. කොයි වගේද? අබ්බා මුත්තෝව චන්දිමා. බලා පටලේ මිදුණු සඳ මඩල බඹලවන්නා වගේ එයාගේ ජීවිතේ බබලනවා. ඉතින් මේ නිසා පින්වත්නි අපට පීඨ පිළිසරණ තියෙනවා. අපට පීඨ පිළිසරණ තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය තුලයි. අපට පීඨ පිළිසරණ තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත නිර්මල ශ්‍රී සන්දර්භය තුලයි. අපට පිහිට පිළිසරණ තිබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මාර්ගඵල නිවන් අවබෝධ කළ ශ්‍රාවක සංඝරත්නයේ පිහිට තුලයි.
ඉතින් මේ නිසා අපට ලැබුණු මේ දුර්ලභ බුද්ධ ශාසනය තුල අපි සෑම සිළු දෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහිල්ලා ආර්ය ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිහිල්ලා අපේ ජීවිතේ කුසල් වඩලා අකුසල් දුරුකොට පින් රැස් කරගෙන අපි සෑම සියලු දෙනාට මේ භයානක සතර ආපා දුකෙන් අත් මිදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.